හොඳයි රයිගම් සම වෝච් 2019 the most popular upcoming YouTube channel of the year සම්මානය සමග රුපියල් 25,000ක මුදල් ත්‍යාගය දිනා ගන්නේ මනියා මම දැක්ක එක කලින් කරපු වීඩියෝ එකක් වෙන්නේ සමහර විට මනියා කරලා තිබුණා මේ පියවරෙන් පියවර එයාගේ subscribers ලා වැඩි උනේ කොහොමද කියලා වීඩියෝ එකක්. ඉතින් එතනදී මට තේරුණා මේ කොච්චර ආසාවකින්ද බලාපොරොත්තු සහගතවද මේ දේවල් කරන්න කියලා. ඉතින් ඒ වගේම මේ out of the box මේ අනිත් අය හිතනවට වඩා වෙනස් විදියකට හිතලා අලුත් දෙයක් කරන්න ඔවුන් උත්සාහ ගන්නවා. ඉතින් එහි ප්‍රතිඵලයක් තමයි මේ upcoming YouTuber of the year විදිහට most popular upcoming Facebook page of the year කියන එකට කලින් YouTuber of the year කියන සම්මානය දිනාගන්නේ මනියා. අපි තව හොඳ අත්පොළ සන්නාදයක් ඔහුට ලබා දෙමු. Right. මේ ළඟට the most පොඩක් ඉන්න. පොඩක් කතා කරන්න ඉල්ලනවා. පොඩ්ඩයි හැබැයි යා මම දැකලා තිනවා කතා කරන එක මේක මේ මට මේකට වෝට් කරපු අය වෙනුවෙන් වෙනම කියන්න ඕන කියලා හිතුණා මගේ භාෂාවෙන් මගේ යාළු X රශ්මත් you are the real mad lad thank you the upcoming Facebook page of the year Mania Cooper Cinema Sri Lankan pictures without context ඔන්න වැඩේ අද තමයි ඈ දැන් කළු මල්ලිත් අපි දන්නවා මනියත් දන්නවා Sri Lankan context without context to අපි දන්නවා මේ මැට්ටිලා සෙට් එක කවුද දන්නේ ඔබලා Cooper Cinema දැන් අනේ සම්මානේපා වගේ එකක් කියනවද දැන්නේ අපි බලමු රයිගම් සම අවෝඩ්ස් 2019 the most popular upcoming Facebook page of the year සම්මානේ සමග රුපියල් 25,000ක මුදල් ත්‍යාගය දිනා ගන්නේ Sri Lankan pictures without context ඔන්න අද කට්ටිය මාට්ටු ඔන්න බලා ගන්න මූණවල් දෙක වෙන්න මූණවල් ටික අතුන මූණවල් තුන හරි අද එළියට යද්දි පරිස්සමෙන් we expose them now you expose right okay the next category is a very again an important category saranga the most popular social media influencer of the year interesting let's have a look at the nominations influencer yanela ledak ne influencer influencer nime I mean influencer Raigam Summer Awards 2019 the most popular social media influencer of the year sammane samaga rupiyal 50,000 ka mudal tyagaya dina ganne hari honda lamek ඔව් මොකද දන්නවද මෙයා මොන තූත්තු කුඩිය ගියත් යන්නේ wife එක්ක travel with wife travel with wife අපි බොහොම සුන්දර තැන්වලට ගෙනියනවා මොකද අපිට තියෙන මේ කාර්යයේ බහුලත්වයෙන් එක සමහර වෙලාවට ලංකාවේ අස්සක් මුලක් නැර ඒ හැම සුන්දර තැනකටම යන්න බැරි වෙයි නමුත් ඔවුන් අපි මේ තැන් වලට ගෙනියනවා ඒත් එක්ක මම දැක්ක මෑතකදී ඔවුන් බොහොම හොඳ සමාජ මෙහෙවරක යෙදෙනවා විශේෂයෙන්ම අපේ මේ මුහුදුවඩ ආශ්‍රිත ප්‍රදේශ කොහොමද පිරිසිදුව තබා ගන්න කියලා Tamanගේ followers ලව ඒ වෙනුවෙන් බොහොම ධනාත්මක විදියට ඔවුන් මඟ පෙන්වීමක් කරනවා ඉතින් මං හිතන්නේ මේ influencer ලට ඉතා හොඳ විදිහට අපේ ජනතාව මෙහෙවීමේ හැකියාවක් තියෙනවා යුරේනි. අනිවාර්යයෙන්ම ලොකු සමාජ වාග්කීමකුත් තියෙනවා. Midst of all that entertainment and glamour නේද? අපි හැමෝටම තියෙනවා සමාජ වාග්කීමක්. ඉතින් මේ පොඩකින් අපි විනාඩියක් කතා කරමු බොහොම කෙටියෙන්. දැන් travel with wife කියලානේ අපි දන්නේ. දැන් ඔයාගේ නමයි wife ගේ නමයි කියන්න විශ්සෙල්ලම්. කසුන් චමරි. කසුනේ චමරි. හ
දැන් අර මම කිව්වනේ මේ සමාජමය වගකීමකට අත ගහනවා කියලා. දැන් සමහර වෙලාවට මේ YouTube වල එන අලුත් අය ගොඩක් වෙලාවට මේ subscribers-ලා පස්සේ එහෙම නැත්නම් ඒ සඳහා නොයෙකුත් දේවල් කරන්න පුළුවන් මේ ජනප්‍රියත්වය වෙනුවෙන්. නමුත් ඒ හරහා මේ ලැබෙන මේ සමාජ වගකීමත් එක්ක පොඩි සිවිල් බලයක් ලැබෙනවනේ. ඒක කොහොමද අපිට හොඳ විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේක ඇතුලේ? ඒක ඇත්තට මම හිතන්නේ Taman කරන කන්ටෙන්ට් එකත් එක්කම අපිට ඉස්සරහට යන්න පුළුවන්. දැන් උදාහරණයකට ගත්තොත් මමයි චමරී ට්‍රැවල් කරද්දී ගොඩක් දකපු ප්‍රශ්නයක් තමයි මේ කුණු ප්‍රශ්නේ. ඉතින් අපිට එතනින් විසඳුමක් හොයන්න පුළුවන්. මොකද අපි හැමතිස්සෙම දකින්න දෙයක් ඉන්නා. ඉතින් ඉස්සරහා YouTube කරණින නංගිල මල්ලට ආරාධනා කරනවා මේ එන්න මේ වගේ වැඩකට සහභාගී වෙන්න. Taman කරන කන්ටෙන්ට් එකට අනුව දේවල් ඕන තරම් තියෙනවා රට වෙනුවෙන් කරන්න. ඉතින් එන්න කියලා ආරාධනා කරනවා. Bonsudi. Onda aplausana de aklaba demo. Let's have a look at the nominees. The most popular Facebook page of the year. King and Queen. Iraj. Dadi Media. Ahawal Fun. Suravira Kello. Iraj arenna okkoma na hangila inne. Ada dennam wedi. Hangila inne? Oh, ma dakka ne ara ekkinek wadne. පින්තූර. අයිරාජ් දැක්කද? රජින්වද පේන්න. ඉඳගෙන හිටියත් පේන්න ඕනේ බෑ උසට උසේ දැක්ක. අයිරාජ් උසයිනේ. බලමු. Raigam Summer Watch 2019 the most popular Facebook page of the year සම්මානය සමග රුපියල් 50,000ක මුදල් ත්‍යාගය දිනා ගන්නේ King and Queen. සමහර ගොඩාක් Facebook pages වල queen කියලා නම තිබ්බට ඉන්නේ කවුරුහරි king කෙනෙක් තමයි. king කෙනෙකුත් නෙමෙයි ඉන්නේ ඊටත් වඩා. අපි දැක්කා වගේ මූණ දැන්. දැන් හොර කරන්න බෑ. මට ආසයි සරංග අර අනිත් කටිවත් බලන්න. The most popular YouTube channel of the year. The most popular YouTube channel of the year. Wasthi Productions, Vretta, Chanuk's Pro, Janai Priyai. Raigam Summer Watch 2019, the most popular YouTube channel of the year, Sammane Samaga, Rupiyal 50,000ka mudal tyage dina ganne. පාඩම් ගොඩක් තියෙනවානේ රැටා කොහම මේ අලුත් කන්සෙප්ට්ස් කියන කෙනෙක්. ඒ වගේම රැටට එක තැනකදී පොඩි ප්‍රශ්නයක් වෙන එක පොඩි ප්‍රශ්නයක් නෙමෙයි ලොකු ප්‍රශ්නයක්. රැටා මුල ඉඳලා හදාගෙන ආපු මේ ෆෑන් බේස් එක තැනකදී රැටට නැති වෙනවා. එතනදී රැටා බොහොම සංවේදීත් වෙනවා. හැබැයි අපේ රටේ රැටට ආදරය කරපු පිරිස ඒ වගේම අනිත් ෆෙලෝ යූටියුබර්ස්ලා ඒ වෙලාවේ රැටව බොහොම ආදරයෙන් බැලඳ ගන්නවා. අද රැට්ට මේ නැගිටලා ඉන්නේ ඒ ආදරෙත් එක්ක. ආයේ මං හිතන්නේ රැට්ටව ජීවිතේට වටන්න බෑ. අපි හොඳ අකුර සන්නාදයක් රැට්ටට දෙමු. මම දැන් රැට්ටට කියන්න දෙන ටික මම කිව්වා. නෑ තව කියන මේක නවත්තන්නේ නෑ. නෑ ඊළුවට මං කිව්වේ කියන්න. නෑ ඇත්තටම ඉස්ලාම රයිගම් කිංගඩම් ඔෆ් රයිගම් එකට ස්තුතිවන්ත දෙන්න ඕනේ. මේ යුගයේ අවශ්‍යතාවය අඳුනගත්තා. දැන් සෝෂල් මීඩියා කියන එකට මේක අවශ්‍ය දෙයක්. මේ ඕස් සෙවන කියන එක අවශ්‍ය දෙයක්. ඉතින් ඒක අඳුනගත්තට කිංගඩම් ඔෆ් රයිගම් එකට ඉස්ලාම ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතකොට ගීත් ඒ වගේම මේ උදව් කරපු කට්ටියට ගොඩක් ස්තුති. ඒ වගේම මේ අවෝඩ් එක සම්බන්ධයෙන් මගේ ටීම් එකට එතකොට ඔක්කොටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ ලැබුණ පළවෙනි අවෝඩ් එක ඒ වුණාට මට පළවෙනි අවෝඩ් එක ලැබුණේ අර ලක්ෂ 5 සබ්ස්ක්‍රයිබර්ස්ලා පළවෙනි සබ්ස්ක්‍රයිබ් කරපු දවස තමයි පළවෙනි අවෝඩ් එක ලැබුණේ. Thank you කියන්න ඕනේ ඔක්කොටම. Thank you very much. මේකමතක් කරන්න එපා. හොඳයි ඒ නිහතමානීත්වයට ඒ සරලකමට තමයි අපි කවදත් ආදරය කරන්නේ. ඉතින් අපිත් බොහොම සන්තෝෂ වෙනවා මේ ලැබෙන සම්මාන වලින් තවත්
උත්ප්‍රේරණයක් ලැබලා ඔවුන් ඉදිරියට යාවි කියලා. Social media personality of the year. අපි ඉස්සෙක් නාම member. The most popular social media personality of the year. Yohani Rekka, Anushka Udana, Shanuk Spro, Iraj. Raigam Summer Awards 2019 most popular social media personality of the year sammane samaga rupiyal 50000 ka mudal tyagayak dina ganne tangkarangkatang chitang ape hondama yaluwek ho e ape inne ne ni Iraj popular social media personality of the year Iraj maithana me social media kiyeneke wedagathkama mulinma andunagatta eka allagatta kenek thama Iraj kiyanne ithin api Iraj ken ahamu den me aapu kaalith ekka den me tiyana tana gana social media tiyana tana saha me labena agayim gana mokada hitenne kiyala goda santosa yatterama ada okkoma level inna e wage ma arudu පහකට හයකට කලින් අපි මේක අඩිදාලම දානකොට ස්පෙෂලි ගොඩක් දේවල් වලට අපිට මුණ පාන සිදු වුණා. එකක් තමයි ට්‍රැඩිෂනල් මීඩියා කියන්නේ ටීවී එකෙන් එළියට එනකොට ගොඩක් අය අපිව බිලීව් කරේ නැහැ. මොකද අපිට තිබ්බ ප්‍රශ්නයක් තමයි ටීවී වල ඒගොල්ලන් තමයි කන්ට්‍රෝල් කරේ ගොඩක් වෙලාවට මොකද්ද ප්ලේ විය යුත්තේ කියලා. හැබැයි දැන් ඕගොල්ලන් ගොඩක් වාසනාවන්තයි. මොකද දැන් ඕන කෙනෙක්ට ඕන ක්‍රියේෂන් එකක් අප්ලෝඩ් කරන්න පුළුවන් YouTube එකට. ඉතින් thank you අපි ඉස්සරහට හොඳ වැඩ කරගෙන යන්න. ඒ ට්‍රෙන්ඩ් එක සෙට් කර ප්‍රෝග්‍රෑමියෙක් තමයි ඉරාජ්. ඉතින් ගේම් චේන්ජර් තාපර අත්වල සන්නාදයක් දෙන්න ඉරාජ් වෙනුවෙන්. මේ සියලුම කාරණා සැලකිල්ලට අරගෙන තමයි විශේෂ විද්වත් මණ්ඩලයක් විසින් මේ සෝෂල් මීඩියා අයිකෝන් එක එහෙම නැත්නම් සමාජ මාධ්‍ය සලකුණ තෝරාගත්තේ. ජනප්‍රියත්වය අන්තර්ගතය සමාජයට කළ ධනාත්මක බලපෑම ඇතුළු සියලු සාධක සඳහා උපරිම පරිසාධන මට්ටම් සනිටුවන් කරමින් රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාග සමග 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය සලකුණ හෙවත් සෝෂල් මීඩියා අයිකෝන් ඔෆ් ද ඉයර් සම්මානයෙන් පිදුම් ලබන සමාජ මාධ්‍ය තරුව අනේකවිධ බාධක ප්‍රතික්ෂේප කිරීම සහ අභියෝග මැද නැවතත් නැවත නැවතත් ජනප්‍රියතම YouTube channel ලෙසත් 2018 වසරේ හොඳම සක්‍රීය විද්‍යුත් වෙළඳ නාමය ලෙසත් සම්මානයට පාත්‍ර වෙමින් එක් රැකින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඇමතු viral trend සංස්කෘතිය හඳුන්වා දුන් තරුණයන් දෙදෙනෙකු විසින් ආරම්භ කරන ලදුව දිනෙන් දින අලුත් සමාජිකයන් සමග ක්‍රමයෙන් පුළුල් වී ආදරණීය ආයතනික පවුලක් ලෙස ස්ථාපනය වෙමින් නූතන සමාජ මාධ්‍ය කරලියේ සලකුණ ලෙස සම්මාන ලබන්නේ අනුෂ්ක සහ දුලාජ් ප්‍රමුඛ වස්ති සම්ප්‍රදාය අතික්‍රමණය කළ වස්ති විදියට තමයි ඔවුන් ඔවුන්ව හඳුන්වන්නේ. අර අපි ට්‍රැවල් විත් වයිෆ් ඒ දෙන්නත් එක්ක කතා කරද්දී ඔවුන් කිව්වා මේ ලැබෙන ආදරය ජනප්‍රියත්වයේ කොහොමද ධනාත්මක විදියට යොදා ගන්න කියලා. ඉතින් අපිත් දැක්කා වස්ති මේ ලැබෙන ජනාදරය පෙරලා කොහොමද බොහොම ධනාත්මක දෙයක් විදියට සමාජයට ලබා දෙන්නේ කියලා. ඉතින් අපි පොඩක් ඒ ගැනත් ඔවුන් සමග කතා කරමු. සාමේ වෙනත් මාධ්‍යකින් ප්‍රතික්ෂේප වීම ඔවුන් කොහොමද ඔවුන්ගේ ජයග්‍රහණය කරා යොදවගත්තේ කියන එකත් රසවත් කතාවක්. අනුෂ්ක මේ YouTube follow කරන ඔයාගේ රසික රසකාවියෝ මේ කාරණාව දන්නවා ඇති. නමුත් සමහර විට අපිට කලින් පරම්පරාවේ පිරිසකුත්
ඔබේ කතාව දැනගන්න කැමති ඇති බොහොම කෙටියෙන්. දැන් අපි මේ කතා කරන්නේ ප්‍රතික්ෂේප වීම ගැන. එක දොරක් වැහෙද්දී අලුත් දොරවල් ඇරෙන්නේ කොහොමද කියන එකට හොඳ උදාහරණයක් ඔබල. ඒ වගේම මේ ලැබෙන ජනප්‍රියත්වය කොහොමද දැන් අපි කතාවල වැඩක් කරා අපේම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්. ඒ වගේ මේක හොඳ පැත්තට මේක තව 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 මේ මේ මිනිස්සුන්ට දෙයක් දෙන්න, විනෝදාස්වාදයෙන් එහා ගිය දෙයක් දෙන්න වස්ති ඉස්සරහට ප්ලෑන් එක මොකද්ද? ඒක කිව්වොත් අය ට්‍රෙන්ඩින් එන්න බෑ. ඔයා කියලා තියෙන රෙද්දක් වෙනුවත් ට්‍රෙන්ඩින් එනවා කියලානේ. නෑ එහෙම නෙමෙයි, මං කියන්නේ කරන්නේ මොකද්ද කියලා ස්පෙසිෆිකලි නෙමෙයි. හැබැයි අඩුතරමේ මේ මේ ඕගොල්ලන්ට වගකීමක් තියනවා කියලා දැන් දැනෙනවද? එහෙම දැනෙනවා නම් ඒ වෙනුවෙන් මොන හරි කරන්න හිතේ තියනවද? මම මෙතන මන් දිහා බලන්න. තව මයික් එකක් තියනවද? නෑ. නෑ ඒක මාරු කරදි වෙලා යනවා ඒකයි. කෙටියෙන් කියන්න මේ දන්න මොනවල් තියෙන හැමෝම අමුතුවෙන් මේ අපි දෙන්නගේ දුක් ස්ටෝරිය කියන්න ඕනෙත් නෑ. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තියෙනවා මේ රටේ. ක්‍රීඩා හා යෞවන කටයුතු දෙපාර්තමේන්තු ඒවා තියෙනවනේ මේ රටේ. ජනාධිපතිතුමෙක් පත් කරන්නත් ජනාධිපතිතුමෙක් ගෙදර යවන්නත් මිනිහෙක්ගේ ප්‍රතිරූපය ඇති කරන්නත් නැති කරන්නත් නිකන් මෙලෝරහක් නැති මිනිස්සු එක රැකින් තරුවක් කරන්නත් හොඳ මිනිස්සු නැති කරලා දාන්නත් සෝෂල් මීඩියා කියන දේ අති ප්‍රබලයි. ඉස්සර කෝටි ගාණක් වියදම් කරනවා නම් ටීවී කැම්පේන් වලට ඒකෙන් භාගයක්ම දැන් සෝෂල් මීඩියා වලට දානවා. ඒකේ සල්ලි වලින් තමයි ඇඳලා කරලා යුරෝප් වාහන අරගෙන ඉන්නේ. අපි සයිකල් වල බයික් වලනේ ගියේ. දැන් වාහන අරගෙන ඉන්නවා සෝෂල් මීඩියා හින්දා වෙන කොහෙන්වත් නෙමෙයි. විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්නට ඕන කොන්දපණ තියෙන බ්‍රෑන්ඩ් අපිත් එක්ක එකතු වුණා. ඒකයි අපි කාලා බීලා ඇඳලා ඉන්නේ. විශ්වාස කරුවා YouTube කියන කන්සෙප්ට් එක. ඒ මත තමයි මේ හැමදේම දිනුනේ. අපි විතරක් හම්බ කරගත්තේ නැහැ. අපේ වස්ස ඉන්න කට්ටියත් වෙනම ලොකු පාරක් තියෙනවා. මේ කිසිම රහක් නැති සෝයා මීට් කම්පැනි එකකින් හරි අපි කනවා, රහට කනවා. මම කිසිම රහක් නැහැ කිව්වේ මේ කලාව ගැන පැත්තකින් තියෙනකොට. සෝයා මීට් කම්පැනි එකකින් හරි අඩුමතර මේ වගේ සෝෂල් මීඩියා අවෝඩ් සෙරමොනි එකක් තියෙනවා කියන්නේ ලොකු දෙයක්. රජයේ එක කරන්නේ නැති තරමට හොඳයි. මොකද රජයේ කෙරුවොත් ඒගොල්ලන්ට කැමති කට්ටියනේ දෙන්නේ. ඒ හින්දා රයිගම් එක ලොකු දෙයක් මේ කෙරුවේ. ගොඩක් දේවල් මෙතනින් හරි ඉගෙන ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම සෝෂල් මීඩියා පරිස්සමෙන් පාවිච්චි කරන්න. එහෙම නොවුනොත් මේක ලොකු අවුලක් වෙනවා. මේක පවත්වා ගත්තේ නැත්නම් හැමෝටම මේක නැති වෙනවා. ඒක තමයි ලොකුම රිස්ක් එක. අවිවාහක තරුණෙක් වශයෙන් කියන්නේ මූණම් බඳිනවා ලබන අගෝස්තුවේ දෙයක පිටයි. මේ සම්මානේ තියාගන්න කොම්බ. සෝෂල් මීඩියා ගැන දරුණුම දෙයක් මම ඒකයි නැවත නැවත කියන්නේ. ඇති කරන්නත් නැති කරන්නත් පුළුවන්. ඒකේ පවේක දැනෙන්න ඒකේ තියෙන එෆෙක්ට් එක ඇඟට වදින්න ඕන. ඒක ඇතුළේ ඉන්න ඕන. සමහර විට මේක බලන සමහර කට්ටියගේ බූරුව යන්නේන දෙන හේ කියෝන්. මේක දෙයක් තියෙනවා නැතුව නෙමෙයි. රූම් ගියට කමක් නැහැ වීඩියෝ කරන්න එපා. කෝල් ගත්තට කවන්නේ රෙකෝඩ් කරන්න එපා. කියලා වෙයි. ස්තුතියි. ඕසුදි. වස්ති. Icon of the year. Social media icon of the year. සම්මානය ඔවුන් දිනා ගන්නවා.